ඊයේ සිට ක්‍රියාත්මක නව විදුලි ගාස්තු සංශෝධනය ගෙවුණු මාස 6 තුල සිදු වූ දෙවන විදුලි ගාස්තු සංශෝධනයයි. පසුගිය වසරේ අගෝස්තු මාසයේදී විදුලි බිල ඉහළ දැමීමට විදුලි බල අමාත්‍යාංශය පියවර ගත්තා. මෙවර සිදු කළ ගාස්තු සංශෝධනය 66%කින් මිල ඉහළ යාමක් බව අමාත්‍යවරයා පැවසුවත් එය එසේ නොවන බවයි බොහෝ දෙනා පෙන්වා දෙන්නේ. ගෙවුණු මාස 6ක පමණ කාලය තුළ ඒකක 30ක් දක්වා භාවිතා කරන විදුලි පාරිභෝගිකයින් විදුලි ඒකකයකට ගෙවූ මුදල රුපියල් 2.50 සිට රුපියල් 30ක් දක්වා ඉහළ දමා තිබෙනවා. අගෝස්තු මාසයේ සිදු කළ සංශෝධනයට අනුව එය 265%කින් ඉහළ ගිය අතර ඒකක 30ට අඩු විදුලි බිල ඊයේ සිට නැවත 265%කින් පමණ ඉහළ දමා තිබෙනවා. ඒ සමස්ත වශයෙන් ගත් කල 500 ඉක්මවා ගිය විදුලි බිල වැඩිවීමක්. ඒකක 30 සිට 60 දක්වා විදුලි බිල් පතකට ඒකකයක අගය පසුගිය අගෝස්තු මාසයේ පැවතියේ රුපියල් 485ක් ලෙසයි. පසුව එය රුපියල් 10 දක්වා ඉහළ දැමුණා. ඊයේ සිට එම අගය තවත් රුපියල් 27කින් ඉහළ ගියේ ඒකකයක 9 මිල රුපියල් 37ක් බවට පත් කරමින්. එය පසුගිය මාස 6ක පමණ කාලය තුල ගත් කල 400ක ප්‍රතිශතයක් ඉක්මවා යාමක්. ඒකක 60 සිට 90 දක්වා ඒකකයක අගය රුපියල් 785 සිට රුපියල් 10ක් දක්වා ඉහළ ගියේ පසුගිය අගෝස්තු මාසයේදී. ඊයේ සිට එය නැවත රුපියල් 42ක් දක්වා ඉහළ දැමීමට පියවර ගනු ලැබුවා. පසුගිය මාස 6 සලකා බලන විට එය 300ක් ඉක්ම වූ මිල වැඩිවීමක්. එනු මෙරට අති බහුතරයක් විදුලි පාරිභෝගික පිරිසක් වන ඒකක 1 සිට 90 දක්වා භාවිතා කරන විදුලි පාරිභෝගිකින්ගේ විදුලි බිල් පත පසුගිය මාස 6 තුළ 300 සිට 500 ඉක්මවා යන අගයකින් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මක නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ආගමික සහ පුණ්‍යායතන සඳහා වන ගාස්තු සංශෝධනයේද විදුලි බල මණ්ඩලය මේවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒකක 1 සිට ඒකක 30 දක්වා ඒකකයක 9 මිල රුපියල් 30ක් වන අතර ඒකක 31 සිට 90 දක්වා ඒකකයක මිල රුපියල් 37ක් දක්වාත් ඉහළ දමා තිබෙනවා. ඒකක 91 සිට 120 දක්වා ඒකකයක මිල රුපියල් 42ක් වන අතර ඒකක 121 සිට 180 දක්වා ඒකකයක මිල රුපියල් 45ක් දක්වා වැඩි කර තිබෙනවා. කර්මාන්ත ශාලා සඳහා රුපියල් 20ක් පැවති ඒකකයක අගය රුපියල් 26ක් දක්වා ඉහළ දමා ඇති අතර රාජ්‍ය ආයතන සහ හෝටල් සඳහා වන විදුලි ගාස්තුද මේ වන විට ඉහළ දමා තිබෙනවා. කිලෝවොට් පැයක් සඳහා වීදි ලාම්පුවකට වැය කළ රුපියල් 22ක මුදලද ඊයේ සිට රුපියල් 45ක් දක්වා ඉහළ දමා තිබෙනවා. මේ අතර විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය අද මාධ්‍ය හමුවක් ඇඳවමින් ප්‍රශ්න කළේ උසස් පෙළ සමයේ නොතිබුණු බලශක්ති මූලාශ්‍රය ඊයේ සිට නැවත ක්‍රියාත්මක වුණේ කෙසේද යන්නයි. උසස් පෙළ පාසල් දරුවන්ට විදුලිය විසන්ධි කරනකොට මේ තෙල් කොහෙද තිබුණේ, මේ ගල් අඟුරු කොහෙද තිබුණේ, මේ ජලය කොහෙද තිබුණේ කියලා අහනවා. ඒ නිසා මේ පීචම් වැඩ කරන්න එපා. අපි අහනවා දැන් ජලාශ ඉතුරුවද, අපි අහනවා දැන් ගල් අඟුරු අහසින් වැටුණද, ඩීසල් වැහි වැස්සද කියලා. මේ කරන්නේ ජන වෛරී ක්‍රියාද? මේ අතර ඉහළ ගිය විදුලි බිලට විරෝධය පළ කරමින් විරෝධතා කිහිපයක්ද ඊයේ පැවැත්තුණා. මේ තත්ත්වෙත් එක්ක දීවර කර්මාන්තයේ බරපතල ප්‍රශ්නේ බැටරි චාර්ජ් කරන්න ගියාට පස්සේ විශාල වියදමක් යන ඒ වෙනුවෙන් අයිස් මිල වැඩි කරන්න පුළුවන් මේ තත්ත්වෙ හිඳ දීවර කර්මාන්තයත් එක්ක සැබැදී අපේ කාන්තාවන් ඉන්නේ. ගොඩාක් වෙලාවට මේ කාන්තාවන් කරන සොයන් රැකියා ලනු අඹරනවා, සොයන් රැකියා කටයුත්තක් නියැලෙනවා. මේ කාන්තාවට විදුලි පරිභෝජනෙ අතිශය වැදගත්. මේ ඒකක මේ ආකාරයට මිල ඉහළ දැමීම දීවර ජන ජීවිතවලට බරපතල ප්‍රශ්නයක්. ව්‍යාපාරයේ බිඳ වැටලා තිබිලා බොහොම අමාරුවේ මේ අවස්ථාවේදී යම් තත්යකට එන අවස්ථාවක්. අපේ ව්‍යාපාරයට වැදුණු මරු පහරක් තමයි මේ විදුලි බිල. සංචාරක ව්‍යාපාරය කියන එක නැති වෙයි. අපිට මේක වහලා දාන්න වෙයි. ඇමතිතුමා දැඩි තීරණ අරගෙන මම මේක කරනවායි කියලා මේක කරාම අවාසිය සිද්ධ වෙන්නේ රටේ ජනතාවට. විදුලි බිල ඉහළ දැමීම සම්බන්ධයෙන් ජනතාවගෙන් එල්ලවන්නේ දැඩි විරෝධයක්. මේ අපි මේ පාරත් බොහොම අමාරුවෙන් තමයි ගෙවා ගත්තේ. දැන් මේක ගෙවපු නිසා ඇත්තටම අපිට මේ මාසේ බඩගින්නේ තමයි ඉන්නේ. මනම් කියන්නේ මේ වගේ අසාධාරණකම් කරන්න එපා, මේ ලයිට් බිල් වැඩි කරන්න එපා. ඇත්තටම අපිට මේක දරා ගන්න අමාරුයි. මීට වැඩිය හොඳයි මේ මීටරේ ගලවන ගිහිල්ලා ඒ තියාගන්න අදාල කට්ටිය ගෙවල් වල තියාගන්න. මේවා ගෙවන්න අමාරුයි අපිට. මේ අතර විදුලි ගාස්තු වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩලය ගෙන තිබූ තීරණය බල රහිත කරන ලෙසට ඉල්ලා ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියෝග කර තිබෙනවා. සෝභිත රාජකරුණ සහ ධම්මික ගණේපොලගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මේ තීන්දුව ලබා දුන්නා. විදුලි ගාස්තු වැඩි කිරීමේ තීරණය අභියෝගයකට ලක් කරමින් විදුලි පාරිභෝගික සංගමය සහ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.